හයි අලුවනේ, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. ගොඩක් අය මට කතා කරලා කියනවා ප්ලයි එකෙන් අයියේ සද්දයක් එනවා, කොහොමද ඒක රිපෙයාර් කරගන්නේ, ටීවී එකේ තිරය ගැස්සෙනවා, සෝගාල සද්දයක් එනවා, කොහොමද ඒක මොකක්ද වෙලා තියෙන්නේ කියලා අහනවා. ඒක ගොඩක් දුරට අලුවනේ වෙන්නේ මෙන්න මේ ප්ලයි බැක් එකෙන් තමයි එල්ලෙන්නේ. දැන් මේකේ මේ තියෙන්නේ මේ ප්ලයි බැක් එක, මේක තමයි මේ ප්ලයි බැක් එක කියලා කියන්නේ. ගොඩක් ටීවී එකේ තිරේ උඩින් ගින්දර වගේ නිල් පාට දැල්ලක් යනවනම්, සෝගාල සද්දෙනවනම් ගොඩක් දුරට ඕක වැහි කාලෙට හැදෙනවා ටීවී වල. වැහි කාලෙට හැදිලා හැබැයි පායන කාලේ වගේදී ටිකක් වැස්ස අඩු කරාම නැතු වෙනවා. වැහි කාලෙට ගොඩක් ටීවී වල CRT ටීවී වල ඔය ලෙඩේ තියෙනවා. හැබැයි මේ ඒක සමහර ලාලට හරියන්න පුළුවන්. එහෙම ලීක් වෙනවනේ යාළුවනේ. මෙන්න මේ මේ කොයිල් එක තමයි ලෙඩේ තියෙන්නේ. මේ කොයිල් එක ගොඩක් අය කරනවා. දැන් මෙහෙන් ලීක් වෙනවනම් මේ මෙතන මේ මලෙන් ලීක් වෙනවනම් මෙතනින් ගෙනල්ලා මේ මලේ කෑල්ල විතරක් කපලා මෙතනින් හොම දානවා. මමත් එහෙම දාලා තියෙනවා. ඉතින් සමහර ලාල වලට ඒක හරියන්න පුළුවන්. හැබැයි ඒක ගොඩාක් ලොකු සාර්ථක නෑ. මම කියන්නේ යාළුවනේ, එතකොට මෙන්න මේ ප්ලයි එක පිටින්ම ගෙනල්ලා දාන්න ඕනේ. මෙන්න මෙතන අපිට මේ තියෙන්නේ මේ පින් ටික. මම දැන් මේවා ගලව ගලව කියලා දෙන්න යන ලොකු කාලයක් යන හින්දා මෙතන මේ පින් ටික ගලවලා මේ තියෙන පොඩි ප්ලාස්ටික් කට්ට තුන, ඒකෙන් මේක හිර කරලා තමයි මේක තද කරලා තියෙන්නේ. මෙන්න මේ තියෙන පින් ටික ඊයන් ඩොට් ටික ගලවපුවාම ඕගොල්ලන්ට මේක එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ මේක ගෙනල්ලා දාන්න. ගොඩක් අය අහනවා මේකට මේ නම්බරේ නැහැ අයියේ කොහොමද කියලා. මම ඒක තව වීඩියෝ එකකදී කියලා දෙන්නම්. මේක නම්බරේ නැත්තම් අපි කොහොමද ඒකට ගැළපෙන එකක් හොයාගන්න කියලා මම කියලා දෙන්න. ඊට පස්සේ අපි ප්ලයි එක ගෙනල්ලා මේ විදිහට පාස්සලා මේක බොහොම පරිස්සමට කරන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් මේක ටිකක් ගලවන්න ටිකක් අමාරුයි. ඕගොල්ලෝ අයියෙන් මෙහෙම අදින්න එපා. එතකොට මේ බෝඩ් එක පිපුරුවොත් එහෙම මේ සම්හල්ලා වලට මේ ටීවී එකෙන් වැඩක් ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ හොයා ගන්න බැරි වෙනවා සමහර බෝඩ් එක පිපිරුම් ආපුවාම. එතකොට මේක බොහොම හිමීට මේක ගලවලා ප්ලයි එක කොහොම එළියට අරගෙන ඊට පස්සේ යාළුවනේ මේක ප්ලයි එකට සම්බන්ධ වෙලා තියෙන මේක තමයි අපි අර ටියුබ් එකට ගහන්නේ. ටියුබ් එකට ගහන්නේ මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ. මෙහෙම තමයි ටියුබ් එකට ගහන්නේ. ඊට පස්සේ දැන් Sony TV වල ඇරුණාම මේ China ඒ වගේ නම් China නෙමෙයි අනිත් ඒ වගේ තියෙනවා. Sony TV වල තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. මේ වගේ වයර් දෙකක් තියෙනවා. මේක යාළුවනේ මේ මහත වයර් එක තමයි මේ සොකට් එකට එන්නේ. මේ අපේ මේ සුදුපාට සොකට් එකක් තියෙනවා ඕගොල්ලන්ට පේනවා. මේ කියන්නේ අපි මේ බේස් එකට එන්නේ මෙන්න මේ ලොකු වයර් එක තමයි. පොඩි වයර් එක තමයි මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ. දැන් මේකේ මෙතෙන්ද ගහලා නැහැ. මේක මෙතෙන් තියලා පාස්සලා තියෙන්නේ. ඒක අපිට හොයා ගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ දැන් අපි ප්ලයි එක ගලවනවා කියලා. ගලවනකොට ඕගොල්ලොන්ට ඒක හරියට හොයා ගන්න අමතක වෙයි කියලා හිතනවනම් ඔයාලා පොඩි මාක් එකක් දාගන්න. නැත්තම් කඩදාසි කොලයක් අරගෙන මේක ලියා ගන්නවා. ලොකු වයර් එක මෙන්න මෙතෙන්ටයි තිබුණේ. පොඩි වයර් එක මෙන්න මෙතෙන්ටයි තිබුණේ. ඊට පස්සේ අපි ඒක මේ වයර් දෙක ගලවනවා. නැත්තම් ඕගොල්ලොන්ට හරියට හොයා ගන්න බැරි වුණොත් මේක මාරුනොත් ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ ප්ලයි එක අපි අලුතින් ගෙනල්ලා ඒ ටික හයි කරලා ඊට පස්සේ මෙතන මේ සමහල්ලා වලට තීරේ වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේ ඇන දෙකක් තියෙන්නේ මෙතන. මේ ඇන දෙක අපිට මෙහෙම මල්ලි ස්ක්‍රූප් නියනක් දාලා අතින් අල්ලන්න ඕනේ නැහැ. අතින් අල්ලන්න පුළුවන්. ඒ වුණාට ඕගොල්ලෝ අතින් අල්ලන්න යන්න එපා. අපි නම් ඉතින් අය අතින් අල්ලලා බලනවා. සමහල්ලා වලට ලීක් එකක් තිබ්බොත් කරන්ට් වදින්න පුළුවන්. ඒක හින්දා අලුත් ඒක නම් ඉතින් එහෙම තියෙනවා අඩුයි. ඇනයක් මේ මල්ලි ස්ක්‍රූප් නියනක් දාලා මේක අපි ඔම කරකවනවා. කරකවනකොට අපිට තිරේයි. එතකොට මේ ඇන දෙකෙන් අපිට එකක් වැඩි කරපු ගමන් බොඳ ගතියක් වගේ එනවා. තව එකක් වැඩි කරනවා ඉරි වගේ එන්න පුළුවන්. බිස්නස් වැඩි වෙලා වගේ. එතකොට මේ ඇන දෙකෙන් කරකවල අපිට තිරේ හරියට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එතකොට මේ සෝ ගාල සද්දෙන එක, ප්ලයි එක ලීක් කරන එක ගොඩක් දුරට ගොඩක් අය එහෙම ටේප් ගහලා මෙහෙම වහනවා, ගම් දානවා මේ මෙතෙන්ට. ඒව කරන්න එපා. ඒක සමහරලාල වලට ප්ලයි එකේ ලීක් තිබුණාම මෙතන මේ තියෙන එච් අවුට් ට්‍රාන්සිස්ටරේ පිච්චිලා යන්න පුළුවන්. ගොඩක් දුරට එහෙම වෙන්න පුළුවන්. ඒ ඊට පස්සේ එච් අවුට් ට්‍රාන්සිස්ටරේ පිච්චිච්ච ගමන් මෙතන මේ පවර් සප්ලයි එකේ ට්‍රාන්සිස්ටරේ පිච්චෙන්න පුළුවන්. නැත්නම් STR එක පිච්චෙන්න පුළුවන්. ඒකින් නම් මේ ප්ලයි එක ඒක ගොඩක් දුරට ඒක බලපානවා. ඒක නිසා ප්ලයි බැක් එකක් ඕගොල්ලෝ අලුතින් ගෙනල්ලා දාන්න. ඒක තමයි මම මේ ඕගොල්ලන්ට කියලා දෙන්න ඕන උනේ යාළුවනේ. නොතේන්න තැනක් තියෙනවා මට කතා කරන්න. මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. අදට මම ඕගොල්ලන්ගේ සමු ගන්නවා. ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.